2023 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට අදාළව අරාබි කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන්ම පහසු ජයක් ලබා ගැනීමට සමත් වුණා. එදා එම තරගයේ ආරම්භ වීමට මොහොතකට පෙර දුෂ්මන්ත චමීර යම් ආබාධයකට ලක්වීම නිසා චමීර වෙනුවට කසුන් රාජිත තරගයේ වෙනුවෙන් ක්‍රීඩා කළා. චමීර වගේම වනිදු හසරංගද සුළු ආබාධයකින් පසු වුණත් තරගයේ ක්‍රීඩා කිරීමේ බාධාවක් වනිදුට නම් ඇති වුණ නැහැ. තරගාවලි ක්‍රීඩා කරන විට ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම සාමාන්‍ය දෙයක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ආබාධයන් වලට ලක්වීම අනෙක් කණ්ඩායම් වලට වඩා වැඩි ප්‍රතිශතයක් ගන්නවා. මේ බව හොඳින්ම දන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අලුතින් තවත් ක්‍රීඩකයන් තිදෙනෙකුම සංචිතයට එකතු කිරීමට කටයුතු කළා. එසේ අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායම සමග එකතු වුණේ දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ සහ දිල්ෂාන් මදුසංකයි. පළමු තරගයේ ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනස්කමක් ඉදිරි තරගයේදී සිදුකරනු ඇති බව තමයි වාර්තා වෙන්නේ. බොහෝ විට ඉදිරි තරගයේදී කසුන් රාජිත වෙනුවට මතීස පතිරණ ක්‍රීඩා කරාවි. ක්‍රීඩකයෙකු දක්ෂ වූ පමණින් කණ්ඩායමකට වටිනා ක්‍රීඩකයෙක් වන්නේ නැහැ. දිගු තරගාවලි ක්‍රීඩා කිරීමට හැකියාවුරින් ඔහුගේ ශරීර යෝග්‍යතාවය තබා ගැනීමද බෙහෙවින් වැදගත් වෙනවා. තරගෙන් තරගයට ආබාධ නිසා කණ්ඩායමේ සංයුතිය වෙනස් කිරීමට සිදුවනොතින් කණ්ඩායමක් විදියට ඉදිරියට යාමට අපහසු වනු ඇත. ක්‍රීඩකයන්ට ආබාධ වන බව සැබෑයි. නමුත් වර්තමාන ලාංකේය ක්‍රීඩකයන්ට ආබාධ යනු නමේම කොටසක් වෙලා ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව රැක ගැනීමට උදව් කිරීමට වැටුප් ගන්නා අය සිටියත් ඔවුන් කුමක් කරනවාද යන්න නම් ප්‍රශ්නාර්ථයකි.